හෙලෝ යාළුවනේ, සුබම සුබ දවසක්. අදත් ඔයාලා මේක තුලින් සක්කු මුගේ YouTube channel එකත් එක්ක මාළුවන්ට ආදරය කරන ආලවෙනි මමගේ පොරොන්දු ඉෂ්ට කරන්න යදන්නේ කාෆ් බ්‍රීඩින් එක ගැන. අපි කෙලින්ම යමු කාෆ් බ්‍රීඩින් එක. මේ ඉන්නේ යාළුවනේ මම බ්‍රීඩින් එකට ගත්ත ගැන සතාව. ඔයාලට පේනද මෙයාගේ බඩ හොඳට එළියට ඇවිල්ලා තියෙනවා. මං ගෑනු පිරිමි හොයාගන්න විදිහ ඔයාලට විශේෂයෙන් කියන්නේ නැහැ. මොකද මං කලින් වීඩියෝ එකේ ඒ දේවල් කිව්වා. මේ ඉන්නේ අපේ පිරිමි සත්තු දෙන්න. මේ දෙන්නව තමයි බ්‍රීඩින් එකට දාන්න ඉන්නේ. ටැංකියට එකතු කරගන්න විදිහත් මම විශේෂයෙන් කියන්න දන්නේ නැහැ ඔයාලට. මොකද මම කලින් කියලා දුන්නා පොඩි දැනුවත් කිරීමක් කරන්න. ටැංකියට එකතු කරගත්තාට පස්සේ තමයි මේ ඉන්නේ මාළුවෝ තුන්දෙනා. ඔයා පිරිමි සත්තු දෙන්න එකතු කරගන්නකොට උදේ 9ක් 10ක් අතර වගේ එකතු කරගන්න. එතකොට ඒ එකතු කරගද්දී මේඩින් පොප් ටිකක් දාලා ටැංකියට හුරු වෙන්න තමයි එකතු කරන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් හවස 3ට 4ට වගේ ගෑනු සතාව මේ ටැංකියට එකතු කරගන්න. ඉතින් යාළුවනේ ඒත් එක්කම කියන්න ඕනේ මෙයාලා බ්‍රීඩින් අවස්ථාවේදී ටැංකියෙන් එළියට පනින්න තියෙනවා. පනින්න තියෙන ඉඩ වැඩි. ඒ හින්දා උඩින් මොකක් හරි ආවරණයක් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මෙයාලට වතුර පුරවනවා. වතුරේක පුරවන්න ඕනේ අඩියක් විතර. සමහරවිට අඩියක් විතර පුරවවම හොඳට නැති. ඉතින් යාළුවනේ ඒත් එක්කම කියන්න ඕනේ මෙයා විතර දාන වීඩියෝ එකක් ගන්න මම ගොඩක් ට්‍රයි කරා. පැය ගන්න පුළුවන් වුණා. ඔයාලට හරියට පෙන්නන්න ඕනේ හින්දා ගොඩක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ යාළුවනේ, මෙයාලගේ උදේ වෙද්දී බිත්තර බාගෙට දාලා තිබ්බා. ඒ කියන්නේ බිත්තර බාගෙට දාලා මේකට බිත්තර දාන එක නවත්තවුවොත් ඔයාලට ප්‍රශ්නයක් වෙනවා. මොකද මෙයාගේ ඉතුරු බිත්තර ටිකවත් ගන්න ඕනේ. නැත්තම් අනිත් බ්‍රීඩින් එකට දානකොට සතාගේ බිත්තර සවුත් වෙන්න පුළුවන්. මේ තියෙන බිත්තර ඔයාලට පේන වැඩි. ඉතින් යාළුවනේ, ඒ හින්දා දැන් මටත් ඒ දේම වුණා. දැන් බලන්න ඊට පස්සේ මම ඒ ගෑනු සතාව වෙන පිරිමි සත්තු දෙන්නෙක් එක්ක උදේ ඒ වෙලාවෙම දැම්මා. දාලා පැයක් දෙකක් අතර යනකොට බිත්තර ටික ඔක්කොම නිදහස් කරලා තදා නියමාකාරයට ආවා. දෙකෙන් බිත්තර තියන යාළුවනේ මට. මං අනිත් එකට පොල්ලත්තක් දැම්මා. මොකද ඔයාලටත් පෙන්වන්න ඕනේ පොල්ලත්ත සාර්ථක, මේක සාර්ථක කියලා. බලමු අපි දෙකින් කෝක සාර්ථක කියලා. ඒකත් බලන ගමන් මෙන්න මේ විදිහට තමයි බිත්තර දාලා ඉවරනම මේ මව සත්තු ටික ඉන්නේ. ඒකත් ඔයාලා බලන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට තමයි මෙයාලා බිත්තර විසිරුවා හරින්නේ. මම බලා ගන්න. ඔයාලා බලා ගන්න පුළුවන් කොහොම තමයි විසිරුවා හරින්නේ. මම මේකට පොල්ලත් දෙකක් තාම එක් කරලා නැහැ. පොල්ලත් දෙක එකතු කරපු වීඩියෝ එකක් තියෙනවා, මේක බලා ගන්න. පොල්ලත්තු දාන කොටත් ගොඩාක් ඉඩ ඇහිරෙන්නම දාන්න එපා. මොකද පොල්ලත්තු කියන්නේ ඉතර සාර්ථක ක්‍රමයක් නෙවෙයි. මම ඒක විශේෂයෙන් කියන මට මේ වෙලාවේ බ්‍රීඩින් මොප් ටිකක් හොයාගන්න බැරි වුණා. මම ඒකයි මේක දැම්මේ. නැත්තම් මේක දාන්නෙම නැහැ. ඒ වගේම ආට පුළුවන් නම් කොට්ටම් කොලයක් දාලා තියන්න. එතකොට යාළුවනේ තවත් කට්ටිය කියනවා ඇමෝනියා වැඩි වුණාම බිත්තර ටික සවුත් වෙනවා කියලා. ඒකටත් හරියන්න මම විසඳුමක් දුන්නා. ඔන්න බලන්න හොඳයිද කියලා. රම්පෙ පැලයක් කියන්නේ ඇමෝනියා නාශකයක්. ඒක ඇමෝනියා ටික ඇදලා ගන්නවා. මන්න සාමාන්‍ය බ්‍රීඩින් ටැංකියකට බිත්තර දැම්මයින් පස්සේ රම්පෙ පැලයක් දානවා. ඒක අවුලක් නැහැ මට නම් අනිත් කට්ටිය කොහොමද කියන්න දන්නේ. ඉතින් යාළුවනේ මේ තියෙන ටැංක් දෙකේම බිත්තර තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් දවස් 6ක් 7ක් යනකොට පැටවු එළියට එනවා. ඒකත් එක්කම පෙන්නන්නම්. ඊට පස්සේ අපි පැටවුන්ට කෑම දෙන වීඩියෝ එක එතනින් පස්සේ බලාගමු. මොකද ඒ ඔක්කොම එක වීඩියෝ එකට දැම්මොත් ඔයාලට වීඩියෝ එක බලන්නත් බැරි බෑ ඉතින්. හැමදේම දැනගන්න ඕනේ. අපි දවස් 3ක් විතර දෙන්නේ යාළට බිත්තර කාමද වගේ දෙයක් දෙනවා. ඊට පස්සේ බ්‍රයින් ෂිප් වගේ හොඳ ආහාරයකට යනවා නම් තමයි ගොඩක් හොඳ. මොයිනා ඩැෆ්නියා කල්චර් වගේ ඒ වගේ දෙන්නත් පුළුවන්. දවස් 21ක් විතර ඒ දේවල් දීලා ඊට පස්සේ අපිට පුළුවන් මඩ බවුණකට එකතු කරගන්න. ඔයාලට පේනවා ඇති මේ ඉන්නේ බිත්තරෙන් එළියට ආපු කාෆ් පැඩිය. ඉතින් යාළුවනේ මෙයාලා මේ විදිහට දවසක් විතර ඉන්නවා බිත්තිය ලැලවිලා. ඊට පස්සේ තමයි පීනන්න ගන්න. එතකොට අපි ආහාර දෙන්න පටන් ගන්නවා. ඉතින් යාළුවනේ එහෙනම් අපි ගිහිල්ලා යන්න. මම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරලා තියාගන්න. නොදන්න දෙයක් අහන්න අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. නොදන්න අයලා බලන්න ෂෙයා කරන්න. සුබ දවසක් යාළුවනේ. ගුඩ් ලක්.